සුබසන්ධ්‍යාවක් ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අලි වැට කඩිනම් කරන්නේයි ජනපතිගෙන් උපදෙස් අඩුකල මිලට ගෑස් නොදුන්නොත් වැඩ වරදී තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයට ඉහළ ඉල්ලුමක් මිලියන 8ක මිල්මැණික් රේගු දැලේ තායිලන්තයේ දරුවන් අතුරුදන් වීම තවමත් අභිරහසක් දෙවෙන පුරා ස්ථාන රසක ඉදිකිරීමට නියමිත කිලෝමීටර 2500ක් වන අලිවැට ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අලිවැට නඩත්තු කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අලිවැට ඉදිකිරීම ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ ආරම්භ කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමේදී අලිවැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා අඩුපාඩු සහිත සහ අක්‍රීය වී ඇති විදුලි වැට කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළා එහි නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයන් 1860ක් යොදවා ඇති බවත් දිවයින පුරා පවතින කිලෝමීටර් 4000ක අලිවැට වෙනුවෙන් මෙම පිරිස ප්‍රමාණවත් නොවන බවද මෙහිදී අවධාරණය කෙරුණා. ඒ අනුව ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේ පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසයි. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවින්ද්‍ර විජේකුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආචාර්ය සමන් කැලේගම මහතාගේ ගුණ සමරු උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව ඇතැම් පුවත්පත්වල පළවී ඇති ආකාරය නිවැරදි කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කළා. ඊයේ පැවති ගුණ සමරු උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ අග්‍රාමාත්‍ය ලී කචියන් යන මහත්වරුන් සමග සාකච්ඡා කර දෙරටටම වාසිදායක වන ගිවිසුමකට පැමිණි බවයි. මෙහිදී ශ්‍රී ලංකාව චීනයට පවස ඇත්තේ හම්බන්තොට කිසිදු අවස්ථාවකදී යුද ක්‍රියාකාරකම් වලට භාවිත කළ නොහැකි බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ දකුණු ආරක්ෂක මුලස්ථානය හම්බන්තොටට ගෙන යාමට නියමිතව තිබෙනවා. එම නිසා හම්බන්තොට වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව ඇති බැවින් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. චීන සෙබළුන් හම්බන්තොටට පැමිණියොත් කුමක් කරන්නේදැයි වරක් ඇමරිකා පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට සම්පූර්ණ හමුදා ඒකකයක් රඳවා තිබෙන බවයි. කිසියම් ආක්‍රමණයක් පැමිණියොත් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර නැහැ. කලාපයේ කිසිදු නාවික හමුදාවකට යුද ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. හම්බන්තොට වරාය පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී එය හම්බන්තොට හා මොණරාගල වැනි දිස්ත්‍රික්වල ආර්ථික දියුණුව සඳහා වෙළඳ වරායක් ලෙස පමණක් භාවිත කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජයේ ගෘහස්ත ගෑස් මිල අඩු කළා. එම අඩු කළ මිලටම ගෑස් අලෙවි කරන්න දෙන්න පිළිබඳ අප සොයා බැලුවා. බොහෝ ගෑස් අලෙවිකරුවන් මෙම අඩු කළ මිලට ගෑස් අලෙවි කිරීම සිදු කරනවා. එහෙත් ඇතමුන් ප්‍රකාශ කරන්නේ දිස්ත්‍රික් බෙදාහැරීමේ නියෝජිතයන් තමන් දැනුමත් නොකිරීම හේතුවෙන් අඩු කළ මිලට ගෑස් අලෙවි කිරීම ගැටලුවක් බවයි. රජයේ රෑ 12න් පස්සේ ගාන 138ක් අඩු කරනවා කිව්වා. දේ ඉඳන්ම ඒ ගාන අඩු කළා 1614කට තමයි විකුණන්නේ. අද උදේ අපි කඩ ඇරලා පටන් ගත්තෙත් අපි කම්පැනි එකෙන් අහලා තිබ්බ හරි උත්තරයක් දුන්නා මේකේ මිල ස්ථිරව මේ ගානට වෙනස් වෙනවා කියලා. ඒක නිසා අපි උදේවරුේ පැය දෙකක් තුනක් විතර නම් අපි සමහර කස්ටමර්ලට අපි ගෑස් නොදී හිටියා. දැන්ට අවශ්‍ය තරම් තොග තියෙනවා. ඒ අලුත් මිල යටතේ දැන් විකුණනවා අපි. කෙසේ වුවද අඩුකල මිල ගණන් අනුව ගෑස් අලෙවි නොකරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත දෙලකරත්න මහතා පවසනවා.
ඊය මැදම රාත්‍රියේ සිට එල්පී වල මිල පරිභෝගික කටයුතු අධිකාරිය දියුණු වේදන් අනුකාර කමිටුවේ නිර්දේශයන් මත අඩු කරා කිලෝග්‍රෑම් 12.5ක නව මිල 1538යි කිලෝග්‍රෑම් 5ක මිල 615යි කිලෝග්‍රෑම් 2.3ක මිල 283යි ඊය මැදම රාත්‍රියේ සිට මේ නව මිල ගණන් බල පවත්වනවා ඊය මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මිල ගණන් වලට වැඩියෙන් විකුණුවත් වෙලෙන්ද ඒයි මෙතර ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා පොඩි ව්‍යාපාරික විදිහට අපිට ඒක ලොකු සහනයක් ඉතින් ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා රජයට ගෑස් මිල අඩු කරපු එක ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ජනතාව ප්‍රශංසා කරනවා රජයට නගරබද ගෘහණියක් වශයෙන් මට 138ක මුදලක් අඩු නැහැ කියන්නේ සෑහෙන වාසියක් රජයට සෑහෙන මම ස්තුති කරනවා නාගරික ගෘහණියක් වශයෙන් මේ ගෑස් මිල අඩු කරාට ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා තේකෝප්පයක මිල හෙට සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීම සම්බන්ධව අපි රජයට ස්තුතිවන්ත වෙනවා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහත හෙලීමක් සිදු නොවන මොහොතක තමයි ආර්ථික කමිටුව විසින් මෙම සහන ලබා දී තින්නේ. අපි ගෞරව කරනවා ඒකට. ප්ලේන් ටී එක මිල රුපියල් 5ක මිලක් අපි අඩු කරනවා. හෝටල් වලට මොනම ආකාරයෙන් රුපියල් 20 ප්ලේන් ටී විකුණන්න බෑ හැට ඉඳලා රුපියල් 15 දක්වා අනිවාර්යයෙන්ම අඩු කරනවා. මේ ඔබලාට පුළුවන් හැට ඉඳලා හෝටල් වලට ගිහිල්ලා මේ ක්‍රියාත්මක නැත්තම් ඒ හෝටලේ කෙලින් මාධ්‍යෙන් පෙන්නන්න. දැන් අපේ සමාජික නෝන තවත් පිරිසක් ඉන්නේ. ඒතර ඒ කට්ටියට මේක ක්‍රියාත්මක කරන්න අපිද කරන්න ඕන. ඒකට තමයි පරිපාලිකාරී ඉන්නේ. ජනාධිපතිතුමා සහ ග්‍රාමාධිපති අතර විරසකයක් ඇති බවට ඇතැම් මාධ්‍ය පෙන්වීමට උත්සාහ කළද එය මුළුමනින්ම අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් බාණපිරම මහතා පවසනවා. මෙම නායකින් දෙපළ එක්ව රට නිවැරදි දිශාවට ගෙන යන බවද ඒ මහතා කියා සිටිනවා. අතිගරු ජනාධිපතිතුමත් කරු අග්‍රාමාත්‍යතුමත් ගමන් දෙහික යනවා කියලා බොහෝ මාධ්‍ය පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් අපි වගකීමෙන් කියනවා ඒ දෙදෙනා ගමන් දෙහික යනවා. පක්ෂ දෙහික නායකයෝ ඒ දේශපාලන ව්‍යුහය තුල එතුමාලා කමන්ට ලැබී ජනතා කොටස් නියෝජනය කරන අදහස්වල කටයුතු කරමින් ඒ අයව මුදුන්පත් කරගැනීමේ කටයුතු යනවා. නමුත් රට හැදීම කියන කාර්යභාරය තුල ඔවුන් දෙදෙනාම යන්නේ එකම ගමන් මාර්ගයක තුලයි. රටේ යම් ප්‍රතිපත්ති තීන්දුව ගැනීමේදී කැබිනට් තීන්දුව තීරණ ගැනීමේදී මේ සියලු දේම එකම මතයක් ඉඳගෙන අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් කටයුතු කරනවා. ඒ දෙන්නා බොහොම බුද්ධිමත් පරිණත දේශපාලඥයෝ දෙදෙනෙක්. මේව ඉවසන්නේ නැති කට්ටිය ඉන්නවා. ඇයි? ඒගොල්ලන්ට ඕනේ කවද්ද මේ දෙන්නා තරහ වෙන්නේ? කවද්ද මේ දෙන්නා කුලල් කා ගන්න? එහෙම නැත්නම් ආණ්ඩු වටන්න බෑ. ඉතින් විවිධ මත ප්‍රකාශ කරනවා. විවිධ සංසිඳින් අල්ලලා පෙන්නනවා. මේ දෙන්නා පුදුමාකාර අවබෝධයක් තුල තමයි ගමන් කරන්නේ. ඒකද ඒක කාටවත් කඩන්න බෑ. සිහින මවනවා නම් මේ දෙන්නා ගමන් දෙහික යවන්න ඕනි. ආණ්ඩුව අස්ථාවර කරන්න ඕනි කියලා සිහින දානවා නම් ඒකත් ඒ සිහින දකින්න කෙනාගේ සිහින මවන කෙනාගේ සිහිනයක් විතරයි කියන එක විශේෂයෙන්ම කියනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. ඇමරිකාවේ ලොකුම පුවත්පත නිව්යෝක් ටයිම්ස් එක ඒකෙත් අර දැන් කතා කරලා තියෙනවා ලංකාවේ පහුගිය රජය කාලේ වෙච්ච දූෂණ ගැන. හරි අපරාධනේ අපේ රටට මේ අපකීර්තිය ගෙනල්ලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ මුදල්. ඒ මුදල් තියෙන්නේ ඔබ වෙනුවෙන් නිවැරදි වැඩ කටයුතු කරලා. न्यूयॉर्क टाइम्स वार्ता पेहदिलीव संधान बेला महिंद राजपक्ष हिटपु जनाधिपतमा ये मेतिवर्ण वेणुम बिलियन दहायकट आसन्न मुदलाक वेदंकर एवं रजे सालिनेदीने पेहदिलीव संधान कर लियानवागे एचो बेचोटिकेला एक एक तंगोल विविध कथा क्यूवा पेहदिलीव तुम्हें कि अंडोने मम्मे का आंडुए साली वेदंकर नैदीने का प्रकट की अंडोने न्यूयॉर्क टाइम्स වැනේ ලෝකයේ තිබෙන ඉතාමත්ම ඉහළ මට්ටමේ පුවත්පතක් එවැනි ප්‍රකාශයක් ආවට ගියාවට කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාට කිව්වා ඒ පිළිබඳව එයාට කියනවා නම් මොන හරි උත්තරයක්න්නේ කියලා. නව ටයිම්ස් පුවත්පත නැවත ප්‍රකාශයක් කරා කිසිදු පිළිතුරක් තවම මහින්ද රාජපක්ෂගෙන් මේ පිළිබඳව පැමිණිලා නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා නම් මේක බොරුයි කියලා. ඒක ඉස්සෙල්ලාම කියනවනේ න්‍යූයෝර්ක් ටයිම්ස් පුවත්පතට. न्यूयॉर्क टाइम्स पत्रे पलकल वार्तावक मे वार्ताव ये गवेशनात्मक मध्यवेदिपट करम अपट कि प्रवृत्ति वार्तावक अभी मेघ पतनाम कर संवाद निर्माण कल मेघ हरिद वेरदिद निवेरदिद कि काले मे काट हर दुस्किया बोलो तम पत्र मुनहर दिखो कवर दुस्किन तम डक मध्य पलवना दुस्किन करे तुर तुर सबविन्म सत्यद निवेरदिद पिली बंद गवेशनात्मक कारण इधर पटकल समाज इधर
මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් හිස දන් දෙන්න හදනවා චීනෙන් 1 රුපියලක් ගත්තා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්නේ එතුමා 1 රුපියලක් අරගෙන නැහැ එතුමා රුපියල් නෙමෙයි අරගෙන තියන්නේ ඩොලර් රුපියල් ලක්ෂ 1140 ගාණක් එනවා ඒව රුපියල් වලට පරිවර්තනය කරනවා චයිනා හාබර් කියන කම්පැනියෙන් ඒගොල්ලෝ අල්ලස් පගා ගත්තා ඒ ඩොලර් මිලියන් 7.6 විතරක් නෙවෙයි චයිනා හාබර් කියන කම්පැනියත් එක්ක ඒගොල්ලන්ගේ ගිවිසුමක් තිබුණා කරුණා කරලා කොමිසමක් හමුවට ගෙනල්ලා මේවා දැන් බොරු නම් බොරුද ඇත්ත නම් ඇත්තද මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියන එක තමයි අපි මේ කියන්නේ මේ අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත කැලෑ පත්‍රයක් ලෙසට හඳුන්වා දීමට රාජපක්ෂ හිතවාදීන් උත්සාහ කළද එය ලොවම පිළිගත් විශිෂ්ට පුවත්පතක් බව විද්වතුන් හා ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වූවන් පෙන්වා දෙනවා The New York Times කියන්නේ ලෝකයේ මහත්සේ ගෞරවාදරයට පාත්‍ර වූ සම්භාවනීය පුවත්පත. New York Times පුවත්පත ඉතාම සුපරීක්ෂාකාරීව කරුණු ගවේෂණය කළා නිවැරදිතාවට ඉතාම ඉහළ අගයක් දෙමින් ප්‍රවෘත්ති සහ ਵਿਚාරයන් පළ කරන පත්‍රයක් හැටියට ලෝකයේ පිළිගැනෙනවා. ඔවුන්ගේ උද්‍යෝග පාඨය 1896 දී පාවිච්චි කරන්න පටන් ගත්ත අද දක්වාම යැවෙන උද්‍යෝග පාඨය තමයි All the news that's fit to print. ඒ කියන්නේ පළ කිරීමට සුදුසු සියලුම පුවත් කියන එකයි. එතකොට ඒ පුවත් පළ කිරීමේදී සමබරව නිවැරදිව කාරණා කාරණා සැලකිල්ලට අරගෙන පළ කිරීමට මාධ්‍යවේදීන් කතුවරුන් උදක්ම වගකීම් සහගතව ක්‍රියා කරනවා ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේදී නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ ක්‍රියා කරන ආකාරයට මට එක අත්දැකීමකුත් තියෙනවා මේ අවුරුද්දේ මාර්තු මාසයේ මුල ශ්‍රී ලංකාවේ සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩත්වයේ පිළිබඳව ඔවුන් විශේෂ උනන්දුවක් ගත්තා එහිදී ප්‍රචණ්ඩත්වය උසිගන්වන්නට සමාජ මාධ්‍ය ක්‍රියාකලාපෝ කියන එක ගැනත් ඔවුන් තොරතුරු හෙව්වා. එහෙදි ඔවුන් මා සමගත් සම්මුඛ සාකච්ඡාවක් කළා. ඒ සම්මුඛ සාකච්ඡාව කළේ මාර්තු මාසයේ මුල හරියේ. නමුත් ඔවුන් ඒ සාකච්ඡාව කළා පමණක් සෑහීමකට පත් උනේ නැහැ. ඔවුන් ලංකාවට නියෝජිතයන් වාර්තාකරුවන් දෙදෙනෙක් එව්වා. ඔවුන් දින ගණනක් කොළඹ, මාතලේ, නුවර මේ ආදී ප්‍රදේශවල සංචාරය කරමින් බොහෝ කරුණු රැස් කළා. මේ සියල්ල සම්පින්දණය කළා තමයි ඔවුන් අප්‍රේල් 22 වෙනිදා ගවේෂණාත්මක හරබර සමබර වාර්තාවක් දීර්ඝ වාර්තාවක් පළ කළේ. ඉතින් ඒ පෞද්ගලික අත්දැකීමෙන් මම දන්නවා නිව්යෝක් ටයිම්ස් පුවත්පත ලෙහෙසියෙන් ආවට ගියාට කිසිවක් පළ කරන්නේ නැහැ කියලා. මේක ඇතැම් අය දැන් කියනවා නිව්යෝක් පුවත්පත එක්තරා විදිහක කඳවුරු සහිත පුවත්පතක් කියලා. ඔව් ඔක්කොම පුවත්පත් වලට දේශපාලන අරමුණු තිබෙනවා. ඒ වගේම නිව්යෝක් පුවත්පත වල දේශපාලන අරමුණු තිබෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් මේ පුවත්පත අවුරුදු 167ක් පරණ පුවත්පතක්. ප්‍රෙත්ස සම්මාන 100කට වඩා ලබාගත් පුවත්පතක්. මේ වෙනකොටත් ලක්ෂ 5කටත් වඩා දෛනිකව නිව්යෝක් වගේ නගරයක සහ අනිත් රටවල් වල ප්‍රධාන නගරවල සර්කියුලේෂන් එකක් තිබෙන සංග්‍රහයක්. මේ පුවත්පත පිළිබඳව ලෝකයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පුවත්පත් පිළිබඳව කරන මේ පරිශන සංග්‍රහවකින් කියා තිබෙන්නේ නිව්යෝක් පුවත්පත තරම් තවත් විමර්ශනශීලී පුවත්පතක් ඉංග්‍රීසි භාෂාවෙන් නැති බවයි. එහෙම පුවත්පතකින් ඉතා දිගු ලිපියෙන් පළවන්නේ ඉතා කලාතුරකින්. මේ ලිපිය පළවේ තිබෙන්නේ ඇමරිකාවේ තිබෙන ස්ට්‍රැටජික් ඉම්පෝර්ටන්ස් වලට වෙන්න පුළුවන්. නමුත් කාරණය මොකද්ද? කාරණය නම් ශ්‍රී ලංකාව කැමැත්තෙන්ම මේ චීන මහා ව්‍යාප්තවාදයට යට වී තිබෙන ආකාරය සහ රජපක්ෂ රජීමේ කැමැත්තෙන් සහ ඔවුන්ගේ උවමනාවන් සඳහා මේ පාවා දීමට කොහොමද ඔවුන් උදව් දුන්නේ සහභාගී කරගෙන ඒකේ සහකරුවන් බවට පත් වුනේ කියන එකයි මම හිතන්නේ එතනයි අපිට සාකච්ඡාව තියෙන්නේ ඒ සාකච්ඡාව මතු කළ යුතුමයි මොකද ඒ සාකච්ඡාව මතු කළ යුත්තේ හුදෙක් රාජපක්ෂ වරුන්ට පමණක් නෙමෙයි වර්තමානයේ හා අනාගතයේ බිහි වෙන්නට යන දේශපාලඥයන්ට ඉගෙන ගන්නට පුළුවන් වන පාඩමක් හැටියටයි පණිවිඩයේ අකමැති පණිවිඩයක් නම් අපට අපි කරන්නේ පණිවිඩ කරුවා මරා දැමීම. මෙය නෙමෙයි සිදුවේ ඉත්තේ. මා දැක්කා මේ ඉංග්‍රීසි පුවත්පතක ඊයේ කතුවැකියේ දාලා තිබෙනවා. එවකට හිටපු මහ බැංකුව අධිපති මේ සම්පූර්ණ කතාව කුඩුපට්ටම් කළා කියලා. අමූලික බරුවක්. කුඩුපට්ටම් කරන්න බෑ එවැනි සංග්‍රහයක තිබෙන මේ ඉතාමත්ම ගවේෂණශීලීව ලියපු මේ ආටිකල් එකක්. කළ යුත්තේ එහෙමනම් ඒ සංග්‍රහවට විරුද්ධව නඩු ගන්න ඕනේ. ඒ සංග්‍රහවට විරුද්ධව කියපු ඒ සංග්‍රහ විසින් ඉදිරිපත් කර තිබුණු කරුණු කාරණා නැහැයි කියලා විද්‍යාත්මකව හා සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි. දහම් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා රජයෙන් සලසා දිය හැකි සෑම පහසුකම් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පූජ්‍ය දිනගම දමදස්සේ ස්වාමීන් වහන්සේට සංඝනායක පදවියක් පිනැමීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.
මල්වතු පාර්ශවයේ රුහුණු මාගම්පත්තුවේ උප ප්‍රධාන සංගණායක පදවියේ පිරිනැමීමේ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම උද්දකන්දර පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැතුණා. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරස්ථානයේ අභිනව රන්වැට සඳහා රන් කණුව පිහිටුවීම සිදු කළා. එමෙන්ම දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු වුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අභිනව උප ප්‍රධාන සංගණායක ස්වාමින් වහන්සේට විජිනපත පිළිකැන්වීමටද ජනාධිපතිතුමා ක්‍රියා කළා. ඓතිහාසික උද්දකන්දර රජමහා විහාරස්ථානයේ පූජා භූමි ඔප්පුව පිරිනමීමද මෙහිදී සිදු වුණා. සසුනට අරුණ වැඩසටහන යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 82ක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කර තිබෙනවා. උත්සව සභාවෙමතු ජනාධිපතිතුමා විහාරස්ථාන සංවර්ධනය සඳහා රජය පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා. සමාජයේ ගෞරවයට ලක්වන පිළිගැනීමට ලක්වන ඒ වගේම ඊටමත් මේ යුගයේ අවශ්‍යතාවයක් විදිහට අපි දකින දහම් අධ්‍යාපනයේ දියුණු කිරීම සම්බන්ධයෙන් විහාරස්ථාන වලට වඩා පහසුකම් සැලසීම අපි රජයක් විදිහටත් පිළි අරගෙන තිබෙනා වගේම ඒ සඳහා විශාල වශයෙන් අපි උදව් උපකාර කරනවා. මම ජනාධිපති ධූරයට පත් වුණාට පසුව වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා වෙනම බෞද්ධ පුනරුද අරමුදලක් අපි ආරම්භ කළා. අපි විශාල මුදලක් වාර්ෂිකව විහාරස්ථාන සඳහා පරිත්‍යාග කරනවා. එයිදී වඩාත් ප්‍රමුඛත්වයක් අපි දීලා තිබෙන්නේ වඩාත් දුෂ්කර ජීවිත ගත කරන ස්වාමීන් වහන්සේලා වැඩවසන ඒ වගේම පුරාවිද්‍යාත්මක වශයෙන් වඩාත් වැදගත් කමක් තිබෙන ස්ථාන තෝරාගෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහායි. මහා සංඝරත්නයේ මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනාධිපතිතුමා වෙත විශේෂ තිළිණයක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමයට දිවෙන පුරා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා. යෝන ව්‍යවසායකින් නගා සිටුවීමේ අරමුණින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මතයි මෙය ක්‍රියාත්මක වන්නේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන සැසියේදී තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමයට පවතින ඉල්ලුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් තොරතුරු හෙළි කළා. නායෝජනා ක්‍රමයේ සඳහා මෙවන විට සුදුසුකම් සැපිරු ප්‍රතිලාභීන් 904 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතුරින් 519 දෙනෙකු සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කර අවසන්. තුරුණු දිරිය ලංකා බැංකු නායෝජනා ක්‍රමය මකින් උපාධියක් හෝ පිළිගත් වෘත්තීය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ඇප නොමැතිව ලිහිල් ඇප ක්‍රමයක් යටතේ ණය ප්‍රදානය කිරීම විශේෂත්වයක්. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ලෝක වාර්තා වලට එක්වන නිවාස සංවර්ධන වැඩපිළිවෙලක් යහපාලන රජය රටපුරා ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අගුණකොළ පැලැස්ස සාස්නාගම ප්‍රදේශයේ උදාගම්මානයකට මුල්කණ තැබීමේ අවස්ථාවට එක්වමින්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළ පැලැස්ස කන්දකැටිය ප්‍රදේශයේ ඉදිවන සහස්නාගම උදාගම්මානයට මුල්කල් තැබීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරුණා. දිවයින ඉදිවන 862 ආදර්ශ ගම්මානය වන මෙය නිවාස 29 කින් සමන්විතයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නිවාස සංවර්ධනය හරහා ලෝක වාර්තා තිබුවා. අපේ රටේ නිවාස සංවර්ධන වැඩසටහන එදා දවසෙත් ලෝක වාර්තා තිබුවා. අද දවසෙත් නිවාස සංවර්ධන ශාස්ත්‍රයේ අපි පොදු ජනතාව වෙනුවෙන් කප් ගහනවා. ඒ නිසා අපේ ප්‍රතිවාදින්ගෙන් මම ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සලා අදි සුඛෝපභෝගී හෝටල් වල ඉඳගෙන අහන්න එපා කොහෙද සංවර්ධනය කියලා. අපි සංවර්ධනය ක්‍රියාත්මක කරලා පෙන්වන්නේ පොළොව මට්ටමේ පොදු ජනතාවත් එක්ක එකට එක්කහො වෙලා මේ රටේ සැමට සෙවන ලබා දෙනවා ඒකාන්තයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජාතික යෝන් සේනාංක යටතේ තරුණේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මකයි. දිවෙන පුරා මධ්‍යස්ථාන 50ක් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන එම ජාතික කර්තව්‍යය පිළිබඳ මේ වාර්තාව දුෂාන්ත දර්ශනගෙන්. උසස් පෙළ විභාගයෙන් මම බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මට ලැබුණේ නැහැ. කැම්පස් යන්න මට ලකුණු මදි වුණා. මට කරන්න කිසි වැඩක් තිබුණේ නැහැ. ඉතින් ඒ ඉන්න අතරතුර තමයි මට යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මේ ජාතික යෝන් සේනාංකය ගැන දැනගන්න ලැබුණේ. ගම්බද ප්‍රදේශවල ඉන්න පිරිම් පාර්ශවය අද ගොඩක් දුරට අධ්‍යාපනයේ පාසලෙන් ලැබල ඉවර වෙලා එයාලා කරන්නේ එක්කෝ වීල් එකක් ගන්නවා ඊට පස්සේ හයර් දුවනවා.
අපි දුෂ්කර වුණත් අපි අපේ අම්මලා තාත්තලා කරන්නේ ගොවි තැන් අපි කොහොමාරි 11 වසර යනකම් ඉස්කෝලේ යවුවා ඊටත් එහා අපිට ඉගෙන ගන්න කියලා කිව්වා උනාට අපිට උනන්දුවක් තිබුණ නැහැ කියන්නේ අපේ අම්මලාට සල්ලි නැහැ ලොකු තැන් වලට ගින් අපිට උගන්නන්න යෝන් සේනාංකේ සංකල්පය මෙය ආරම්භ කෙරුවේ 2002 වර්ෂයේ ගරු අග්‍රාමාත්‍යතුමා එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් රාජකාරී කරන අවදී තරුණ තරුණියන් ඔවුන්ගේ ජීවිතය නගා සිටවන්න තමයි ජාතික යෝන් සේනාංකේ ආරම්භ කෙරුවේ මේ ප්‍රධාන අරමුණ වනුයේ විනය නායකත්වය සහ පෞරුෂය ප්‍රධාන තේමා වශයෙන් අපිට සඳහන් කර හැකියි මෙහෙම පුහුණුවට පැමිණෙන දරුවන්ට මාසික රුපියල් 3000ක දීමනාවක්ද ඒ වගේම සියලුම දරුවන්ට උදේ දවල් රාත්‍රී ආහාරද ඒ වගේම නේවාසික පහසුකම්ද ලබා දෙනවා මට ඇත්තම වැඩි විදිහකට ගන්න බැරි වුණා අපේ අම්මට ඒකත් සල්ලි නැති වුණා අම්මට කැන්සර් එකක් ආවා යාළුවෙක් එක්ක එකතු වෙලා හැමතැනම ඇවිද්දා නරක යාළුවෙක් එක්ක ආශ්‍රය වෙලා ඉතින් නරක තත්ත්වෙට වැටුණා මම ඉස්සර තිබුණු සත්‍යතු ජීවිතෙන් මිදලා දැන් අලුත් ගමනකට පියනඟවුවා. ගොඩාක් ආර්ථික දුෂ්කරතා එක්ක තමයි අපි ළඟට එන දරුවෝ ඉන්නේ. ඉතින් අපි යාළත් එක්ක හුඟක් සමීප වෙලා මෙන්න මේ කියන ඒගොල්ලන් ගාව තියෙන මේ ගැටලු අපි හඳුනා ගන්නවා. මගේ අම්ම නැහැ. තාත්තා මෙනගරෙන් පැහැඳලා මම හැදෙන්නේ ආච්චි සීයා ගාව. ඒත් මට මෙතන අම්මයි තාත්තා නැති අඩු දෙන්නේ නැහැ. මං කොහොමද මෙතන යන කෝස් එක කරලා හොඳට ඉගෙන ගන්නවා මධ්‍යස්ථානයේ විසින් සිදු කරන ප්‍රධාන කාර්යයක් තමයි වෙන මධ්‍යස්ථානවල වී කියන්නේ වෘත්තීය පුහුණු ආයතන ගෙන්වලා ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍ය සියලුම හැකියාවන් අනුව ඔවුන්ට ආයුතු ශේෂ්ත්‍රය පැහැදිලිව හඳුන්වලා දෙනවා යෞවනයේට පාර කියන හැකියාව රැකියාවක් දි මටත් වාසනාව ලැබුණා ඉහළ තැනක වැජබෙන්නට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් මිලියන 8ක් වටිනා නිල් මැණික්කට 790ක් සමග උගන්ඩා ජාතිකයෙකු කරුණාක ගුවන්තොටුපළ රේගුව අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර රන් බිස්කට් කිහිපයක් සමග තවත් සැකකරුවෙකුද අතරංගුවටගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසන්නේ. 63 හැවිරිදි උගන්ඩා ජාතිකයෙක් EK652 දරන ගුවන් යානයෙන් අද උදෑසන 8:15ට පමණ පැමිණීමේදී ගේ ගමන් මල්ලේ සූක්ෂම ලෙස සංගවාගෙන තිබුණු නිල් මැණික් 790ක් සොයාගෙන ලැබුවා. මෙම නිල් මැණික් 790ේ වටිනාකම රුපියල් 980ක් පමණ වෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ලැබුවේ ශ්‍රී ලංකා රේගුවේ සහකාරී ගුවන් අධිකාරී RL ආර්යසේන මහතා විසින්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැන්ටමත් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම තවත් ශ්‍රී ලාංකීය තරුණයෙක් අත්අඩංගුවට ගත්ත ශ්‍රී ලංකා රේගුවේ සිංහ 37 හැවිරිදි මෙම ශ්‍රී ලාංකිකයා සිංගප්පූරුවේ සිට ඊයේ රාත්‍රියේ UL 309 දරන ගුවන් යානයෙන් තමයි පැමිණ තිබෙන්නේ 9:00 පමණ. එසේ පැමිණීමේදී ඔහු සන්තකයේ තිබී රන් බිස්කට් 3ක් සොයාගෙන ලැබුවා. මෙම රන් බිස්කට් 3හි බර ග්‍රෑම් 300ක් වගේම මිල 2,25,000ක් පමණ වෙනවා. මගින්ද කිසිවක් ප්‍රකාශ කිරීමට නැමැති ග්‍රීන් චැනල් හරහා යාමේදී තමයි ශ්‍රී ලංකා රේගුවේ රේගු අධිකාරී තිලක් ප්‍රඥාරත්න මහතා විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම කඳුකරයට වැසි නැති වුහොත් ඒ රටටම බලපාන ගැටලුවක්. එම ප්‍රදේශයට වැටෙන ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම ඇනහිටීම ඊට හේතුවයි. කෙසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් නිසා එහි ජලයද අද වන විට දූෂණයට ලක්ව තිබෙනවා. මධ්‍යම කඳුකරයට වැටෙන ජලය එහි ඇති ජලාශවලට එක්රැස් කරමින් විදුලිය උත්පාදනය කරනවා. එහිදී කාසල් රීහා මාඋස්සා කැලේ ජලාශවලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. කෙසේ වුවද අද වන විට එම ජලාශවල ජලය මතුපිට පොලිතින් ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය ටොන් ගණනක් එකතු වී තිබෙන අයුරු දැකගත හැකි. ජල විදුලි උත්පාදන ක්‍රියාවලියේදී ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයට අයත් බලාගාර පහක් සඳහා මෙම ජලාශවලින් ජලය සැපයනවා. මධ්‍යම කඳුකරයට පැමිණෙන දේශීය සංචාරකින් මෙන්ම ප්‍රදේශවාසීන් අවිධිමත් ලෙස මෙම කසල බැහැර කිරීම හේතුවෙන් පරිසර විනාශය සිදුවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මෙය පරිසර සුන්දරත්වයට මෙන්ම ජලජ ජීවීන්ගේ හා ජලජ පැලෑටිවල පැවැත්මටද දැඩි තර්ජනයක්.
හිට්ලර් වාදී පාලනය එපා වූ ජනතාව 2015 ජනවාරි 8 වනදා යළි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැමැත්ත පළ කළ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂත් හිට්ලර් ගියපු අනිවාර්ය යමින් එදා 2010 දී සැප්තැම්බර් මාසයේ අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා 18 වෙනි සංශෝධනය කියලා ගෙනාවා. ඒ 18 වෙනි සංශෝධනයෙන් හිට්ලර් වගේම මේ රට තුල දිගින් දිගටම එහෙම නැත්නම් සදහතම ජීවිතාන්තයේ කාලෙම ජනාධිපතිවට පත් වෙන්නට පුළුවන් විදියට විවස්ථාව සංශෝධනය කරා. ජනාධිපතිවරයාට දෙවරක් දෙවතාවකට වඩා ඉල්ලන්න බැහැයි කියන සීමාව අහෝසි කරලා තමන්ට කැමැති කාලයක් යනකම්ම ඉල්ලන්න පුළුවන් විදියට මේ අය මේක සංශෝධනය කරේ. මේ රට තුලත් හිට්ලර්ගේ ඒකාධිපතිත්වයක් ඇති කරන්නට තිබුණ සිහිනය නිසා. නමුත් ඒ වෙලාවේ මේ නිදහසේ වේදිකාවේ හිටපු මේ අපේ නායකයන් වගේම මේ රටේ විවිධ පාර්ශ්වයන් නිර්භීතව නැගිට්ටා. සමහරුන් අතුරුහන් වුණා ඇක්ලිඩියගොඩ වගේ. සමහරුන් තමන්ගේ ජීවිත පූජා කරා ලසන්ත වික්‍රමතුංගල වගේ. සමහරු ගුටි කෑවා පෝද්දල ජයන්තල වගේ. සමහරු පිට රටවල් වලට ගියා සුනන්ද දේශප්‍රියල වගේ. එහෙම නැත්නම් ඊ නිවුස් එක කරන ඒ කට්ටියත් ඒ හැම කෙනෙක්ම ගියා. මෙන්න මේ වගේ කාලයක් අපි පහු කරගෙන ඇවිල්ලා තමයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා බොහෝ දෙනා නොසිටපු මොහොතක ඒ තිබුණ මහා ඒකාධිපති සිහිනය අපි පරාජය කළා. යාලි වතාවක් මේ රට ප්‍රජාතන්ත්‍රවාදය කරා යොමු කරේ. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන තුරුණු පොසොන් කලාපයේ බැරඹීමට මෙමන විටත් විශාල පිරිසක් පැමිණි මිනිසිරිනවා. ITN මාධ්‍යාලයේ මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. මාර්ගම තරුණ සේවා සභා පරිශ්‍රයේ සිට මේ පිළිබඳ තොරතුරු ගෙන ඉන්නේ නිෂාදී ගුණවර්ධන. ITN පූර්ණ මාධ්‍ය අනුග්‍රහය මන්ත්‍රී ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික තරුණ උපසොන් කලාපයේ සිවුණ දිනය වන අද දිනේදී ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේව වැඳ නමස්කාර කර ගැනීමට විශාල ජනකායක් මේ වන විටත් මෙම ස්ථානයට පැමිණෙමින් සිටිනවා. අපි ඔබට මතක් කරන්නට ඕනේ ජාතික තරුණ උපසොන් කලාපයේ විවෘතව පවතින්නේ හෙට දින වෙනතුරු පමණයි. ඒ නිසා වෙන ඔබ පැමිණෙන්නට ඕනේ මහරගම ජාතික තරුණ සේවා සභාවට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේව වැඳ නමස්කාර කර ගන්නට. රාත්‍රී කාලයේදී මෙම භූමියට පැමිණෙන ඔබට ඔබ වෙනුවෙන්ම සූදානම් කරන ලද දන්සලක් භුක්ති විඳීමේ හැකියාව, තොරණ නැරඹීමේ හැකියාව, එවැගේම භක්ති ගීත සම්දර්ශනයකට නැරඹීමේ හැකියාව ඔබට උදාවන බව මතක් කරන්නට ඕනේ. හෙට දින වෙනතුරු පමණයි ජාතික තරුණ පුසන් කලාපයේ විවෘතව පවතින්නේ. නැවත නැවතත් අපි ඔබට ආරාධනා කරනවා පැමිණෙන මහරගම ජාතික තරුණ සේවා සභාවට. මනා දැනුමකින් මෙන්ම හික්මීමෙන් යුත් දරු පරපුරක් සමාජයට දායාද කිරීම ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ ඉලක්කයයි. එහෙත් පාසල් සිසුන්ගේ කලාකාරී සිදුවීම් නිතර වාර්තා වනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් පහර දී තිබෙනවා. උපකාරක පන්තියක් නිමවී නිවෙස් කරා යමින් සිටි අතරතුරයි මෙම ගැටුම ඇති වී තිබෙන්නේ. එහි දර්ශන අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. असल सिटी पिरिसा गेटुम मेडपैत्तिमट उत्साह कलद एय सार्थक वुणे नहे अनुतुरुव गेटुम मेडपैत्तिमट सिदु वुणे पोलिस निलधारीन्गे मैदिहत् वीमेन प्रवीण गायन शिल्पी अतुल सोमसरी महता अभाव प्राप्त वुणा ए महतागे देहे पिलिबंद अवसन कटेतु अनिद्दा पस्वरुवे सिदु किरीमट नियमितायि කලක් රෝගාතුරව සිටියේ මහතා අද උදෑසන මිය යන විට 79 වන වියේ පසු වුණා. සිංහල ජන ගීත හඬට උඩහගෙදර රන් නෙතනා දෝතට දියබොයි මුතුමාල රුවන් පට සේල තුනක් ආදී ඔහු ගැයූ ගීත රසිකයින් අතර මහත් ජනප්‍රියත්වයට පත් වුණා. සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල්ල දෙන සිංහල දෙරණේ තරනේ සිංහල තරනේ ගීත ගායනීට මෙන්ම සංගීත අධ්‍යක්ෂණයටද උපන් හපන්කම් දැක්වූ ඔහු සඳකිරණ ලියතඹරා ආදී නාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. පොඩි විජේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේද අතුල සෝමසිරි මහතායි.
මෝදපුත්තු නාට්‍යයට ඒ මහතා රංගනින් දායක වීමද විශේෂත්වයක්. අභව ප්‍රාප්ත අතුල සෝමසිරි මහතාගේ දේහය හෙට උදෑසන සිට බොරැල්ල සුප්‍රීම් මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. මේ අතර ප්‍රවීණ නාට්‍යවේදී එස් කරුණාරත්න මහතාද අභව ප්‍රාප්ත වුණා. අභව ප්‍රාප්ත වන විට ඒ මහතා 78 වන වියේ පසු වුණා. 1960 දශකයේ සිට නාට්‍යකරණයට පිවිසි ඒ මහතා නාට්‍ය රචකයෙකු පරිවර්තකයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළා. රාජ්‍ය සම්මාන ලාභියෙකුද වන ඒ මහතා ශ්‍රී ලංකේ නාට්‍ය ක්ෂේත්‍රයට ඉටු කළේ විශාල මෙහෙවරක්. දවසතාම ගෙවුනේ නැහැ, බංචි මෙරිලා නැහැ, උතුරු කොනක පටුපාරක්, රැකවලා, සින්දු කිරිල්ලී ආදිය ඒ මහතා පරිවර්තනය කළ නාට්‍ය නිර්මාණ වනවා. එස් කරුණාරත්න මහතාගේ දේහය හෙට දහවල් 12 සිට අනිත්‍යා සවස 4 දක්වා ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අනිත්‍යා සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala